රාවණා පරපුරේ මෙහෙයුම හරියයිද වරදීද අලුතින් හදපු බෑලියගොඩ මැනින් මාකට්ටුව ලබන සඳුදා සිට තොග වෙළඳාමට විවෘතයි අධිවේගයෙන් යහපාලනය අධිවේගී ගැහිල්ලක් ගහලා ඇමති ජොනීගෙන් චෝදනා සාෆිට ඇප ලැබුණදා හිටපු ඇමති රිෂාඩ් දැන් සතුටුදැයි මගෙන් ඇහුවා SSP මහින්ද හෙලිකරයි කොරෝනාවට එරෙහි එන්නත් තුනකට ලෝක සෞඛ්‍යෙන් අනුමැතිය. දේශීය ප්‍රවෘත්ති. ඉදිරි උත්සව සමයේදී ඇඳිරි නීතිය පැනවීමේ තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. උත්සව සමයේදී නියෝධානීතවට ගරු කරමින් දෛනික කටයුතු වල යෙදීම අත්‍යවශ්‍ය බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මෙතර උත්සව සමය තුල සංචරණ කටයුතු හැකිතාක් අවම කරගත යුතු බවයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. නිරන්තරයෙන් අපෙන් විමසනවා ඊළඟ සතිය නැත්නම් උත්සව සමය හුදෙකලා කිරීමක් ඇඳිරි නීතිය දැමීමක් සිදු වේද කියලා. අද මේ අවස්ථාව වන විටත් තියෙන සෞඛ්‍ය නිර්දේශ අනුව එවැනි තීරණයක් ගැනීමට කටයුතු සිදු වෙන්නේ නැහැ. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා නිරන්තරයෙන්ම සෞඛ්‍ය රීති වලට අනුගතව කටයුතු කරන්න. මෙතර කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලා බව අද පෙරවරු 6 සිට ඉවත් කෙරුණා. මට්ටක්කුලිය රන්දිය උයන මෝදර මෙත්සඳ උයන සහ මිහිජයසෙවණ ග්‍රෑන්ඩ් පාස් මෝදර උයන සහ සමගිපුර දෙමටගොඩ මිහිඳුසෙන්පුර උයන යන මහල් නිවාස සංකීර්ණයි එලෙස හුදකලා බවින් ඉවත් කෙරුණේ. මෙම මහල් නිවාසවල අගුළු දැමීම මුදාහැරියත් එම පොලිස් බල ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. ඒ නිසා පොලිස් බල ප්‍රදේශවල වෙනදාමෙන් නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට ඔවුන්ගේ මහල් නිවාසයෙන් පිටතර පැමිණ ඒ පරිශ්‍රය තුල සංචාරය කිරීමට හැකියාවක් ලැබෙනවා. වෙනත් ආකාරයක කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ පොලිස් වසම් 9ක් තවම හුදකලා කර තිබෙන නිසා කඩසාප්පු විවෘත කිරීම, ශ්‍රී රෝද රත ධාවනය, පාපැදි අතුරුපැදි ධාවනය, වෙනත් ආකාරයක වෙළඳාම් කටයුතු වලදීම ඒවා කිසිවක් සිදු වෙන්නට අවස්ථාවක් නැහැ. තාමත් ඒ ප්‍රදේශ හුදකලා කරලා තියෙන නිසා මහල් නිවාස සංකීර්ණ දින 51ක වගේ කාල සීමාවක් අපි හුදකලා කිරීමට ලක් කරන තිබුණා. අධිකරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් අනුව සියලුම නිවාස වල එක් සමාජිකයෙක් බැගින් අපි පසු කිවිදී ඉතර පරීක්ෂණ කරලා ඔවුන්ගෙන් ආසාදිතයන් ඉවත් කරලා මේ ආකාරයෙන් හුදකලා භාවයෙන් කිරීමට කටයුතු කළා. පෑලියගොඩ කිරිබත්ගොඩ හා වත්තල පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් 10ක් අටුලගම ග්‍රාම සේවා වසම් 9ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. එමෙන්න කොම්පඤ්ඤ වීදියේ ග්‍රාම සේවා වසම් 2ක් වැල්ලම්පිටිය එක් ග්‍රාම සේවා වසමක් සහ අලවතුගොඩ ග්‍රාම සේවා වසම් 2ක් හුදකලා තත්ත්වයේ පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ අතර ගාල්ල මලිද්දුව කෝන්ගහ තලාපිටිය දන්ගෙදර නැගෙනහිර දෙද්දුගොඩ උතුර සහ දකුණ මෙන්ම මකුළු වෙන ගම්මානවලට සංචරණ සීමා පනවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත ලෝක විද්‍යාඥ වෙනුර කේ සිංහාරච්චි මහතා ප්‍රකාශ කළා. තවත් කොරෝනා ආසාදිතයන් 632 දෙනෙකු අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. බන්දනාගාර ආශ්‍රිතයන් 81 දෙනෙකුද ඊට ඇතුළත්. මේ අතර මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 23000 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනේද මෙරටින් කොරෝනා ආසාදිතයන් 762 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දිනය තුල පමණක් අපේ රටින් කොරෝනා වෛරසයේ ආසාදිතයන් 762 දෙනෙක් හඳුනාගත්තා. සුපුරුදු පරිදි වැටි මාසාදිතයන් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 445ක්. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 135 දෙනෙක්, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 36 දෙනෙක් ඊයේ දිනය තුල වාර්තා වුණා. තවත් කොරෝනා මරණියකුත් ඊයේ දිනය තුල වාර්තා වුණු බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. අපි සෝදානම් අද දිනේදීත් කොරෝනා වෛරසයේ නවතම තොරතුරු ඔබ වෙත මිලිස ගෙනින්නට.
මෙදක්වා මෙරටින් වාර්තාවේ ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 32007ක් ඉන් ආසාදිතින් 8556 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 604ක් ආසාදිතින් 23304 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ මේ අතර ඊයේ දිනේද එක් කොරෝනා මරණයක් වාර්තා වුණා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක මුල්ලේරියාව මූලික රෝහලේ දැරිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙමින් සිටියදී මෙසේ මිය ගියා ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 147ක් මේ අතර විදේශයන් සිට පුද්ගලයන් 523 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා ඔවුන් ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මැද निरोधायन ඊයේ දින තුල මෙරටින් PCR පරීක්ෂණ 13864ක් සිදු කළ බව සෞඛ්‍යංශ සඳහන් කළා. සමස්ත පරිපාලන දිස්ත්‍රික්ක 25ම මේ වෙනකොට රෝගීන් වාර්තා වෙලා ඉවරයි. ඒ නිසා අවධානම හැමතැනම තියෙනවා. ඔබ ඉදිරියේ ඉන්න ඕනම කෙනෙක් කොවිඩ් ආසාදිතයෙක් විය හැකියි කියන මානසිකත්වයෙන් ඔබ පරිස්සම් වෙන්න. ඒතකොට PCR පරීක්ෂණයට ඔබට එන්න කිව්වට පස්සේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බලාගෙන ඉන්නවා නම් ඔබ එනකන් උදේ ඉඳන් හවස වෙනකන් ඔබ එන්නේ නැත්තම් එතන ලොකු ගැටලුවක් තියෙනවා. අපි මේ දක්වා මහජන සෞඛ්‍ය ප්‍රශ්න විසඳගෙන තියෙන්නේ මහජනතාවගේ සහයෝගය අරගෙන. බලහත්කාරයෙන් නෙමෙයි මහජනතාවගේ සහයෝගය අපි අරන් තින්නේ. අපි මැලේරියා, රුබෙල්ලා, සරම්ප තුරන් කරපු රටක්. අපි පොලියෝ තුරන් කරපු රටක්. කොවිඩුත් මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවක්. සෞඛ්‍ය කාර්මණ්ඩලය ඉතාම කැපවීමෙන් විශේෂයෙන් අටලුගම් ප්‍රදේශය වගේ තැන්වල සේවය කරමින් ඉන්නවා. බාහිරින් ලැබිය යුතු සහයෝගය සහය ප්‍රජාව අතරින් ලැබිය යුතු සහයෝගය වැඩි කරන්න මොනවද අපිට තව විකල්ප විදිහට කළ හැකි කියන කාරණය සැලකිල්ලට අරගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු බන්ධනාගාර රෝහලට යොමු කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ. දේශීය වෛද්‍ය ක්‍රම මගින් සුවා ගන්නා කොරෝනා ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරිනම් කර එහි ප්‍රතිඵල ජනතාවට ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. දැන් ඊයේ දවසවලත් මම දැක්ක අලුතෙන් වෙද මහත්තයෙක් ඇවිල්ලා එතුමාගේ වට්ටෝරුවක් ප්‍රකාශයට පත් කරනවා. ඒකේ යම් දෙයක් සාර්ථක වෙනවා නම් ඒ සාර්ථකම විද්‍යාත්මකව තහවුරු වෙනවා නම් කිසිදු ගැටලුවක් නැහැ. වැරදි විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපිට මාස් දාන්න ඕනේ, අපි අක්සෝ දාන්න ඕනේ, මීටරේ දිරෝ තියාගෙන ඉන්න ඕනේ, අපිට නිදහස යන්න පුළුවන් මේ බේත බිව්වට පස්සේ. තහවුරු නොවෙච්ච දෙයක් මත ඒ වගේ විශ්වාසයෙන් කටයුතු කිරීම ඉතාම භයානක ප්‍රතිපල සමස්ත රටටම ගෙන දෙන්න පුළුවන් ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලනවා බලධාරීන්ගේ වගේම ජනතාවගෙන් මේ පරේෂණ එක පැත්තකින් ඉවර කරන්න ඉවර කළා ප්‍රතිපල රටට කියන්න ඒ වගේ ජනතාවට කියනවා එතෙක් සංසුන්ව ඉන්න මේ දක්වා දීලා තියෙන මාර්ගෝපදේශات එක්ක කටයුතු කරන්න කියන කාරණා මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ කොරෝනාවට එරෙහිව ලෝකයේ නිෂ්පාදනය කර ඇති වඩාත්ම ඵලදායි එන්නත මෙරටට ගෙන්වීමට පියවර ගන්නා බවයි ලෝකේ සමාගම් කිහිපයක් මැදිහත් වෙලා එන්නත් කිහිපයක් නිෂ්පාදනය කරලා අත්දැක බැලීමේ කටයුතු කරගෙන යනවා මේ සියලුම නිෂ්පාදකයන් සමග ඒ රටවල් වල අදාළ බලධාරීන් සමග අපි බොහොම සමීපව කටයුතු කරලා ඒ තොරතුරු ලබා ගන්නවා බොහොම සමීපව නිරීක්ෂණය කරගෙන යනවා ඒ වගේම අපගේ තානාපති කාර්යාලය මේ පිළිබඳ දැනුවත් කරලා තියෙනවා අපිට තොරතුරු ලබා දෙන්න කියලා අපේ රටට සුදුසු වෙන්නත ලබාගත හැකි පළවෙනි මොහොතේදීම ලබා ගැනීම සඳහා අපි වගකීම් යුතු රජයක් හැටියට කටයුතු කරනවා මාලදිවයින් අත්අඩංගුවේ සිට මෙරටට පැමිණි බේරුවල ප්‍රදේශයේ දීවරින් දුලොස් දෙනෙකු ලබන 23 වෙනිදා දක්වා ඔවුන් පැමිණි බෝට්ටුව තුලම නිරෝධායන ලක් කිරීමට සෞඛ්‍ය අංශය කටයුතු කළා. එම කාලයේ අවසන් වීමෙන් පසු PCR පරීක්ෂණවලට ලක් කර එම පිරිසට නිවෙස් බලා යාමට ඉඩකඩ සලසා දෙන බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනවිරත්න මහතා සඳහන් කළේ. අපේ රටේ බොහෝ ප්‍රදේශවල මිනිස්සු අදවන විට කොරෝනා වෛරසයත් සමග ජීවත් වෙන්න පුරුදු වෙලා. ඒ කොහොම වුණත් තවත් පිරිසකට වෛරසයත් සමග ජීවත් වෙද්දී මුඛ ආවරණ පැළඳීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව මේ වන විට ටික ටික අමතක වෙමින් යනවා. ඔබ පරිස්සම් නොවුනොත් රටම පරිස්සම් වෙන එකක් නැහැ. ඒ නිසා සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් ඔබේ යුතුයකම ඉටු කරන්න. මේ අතර කොරෝනාවට එරෙහි රාවණ මෙහෙයුම හරියයිද වරදීද? ඒ පිළිබඳ කතා කරන හරිද වැරදිද විශේෂාංගය දැන්
කොරෝනාවට බෙහෙතක් හොයාගත්තා කියලා රාවණ රජුරුවන්ගේ නම විකුණලක හරියද අපි අද කතා කරන්නේ දේවේන්ද්‍ර ගුරුනාන්සේත් එක්ක දේවේන්ද්‍ර ගුරුනාන්සේ ඇයි රාවණ රජුරුවන්ගේ නම විකුණන්නේ මෙහෙමයි රාවණ පෙළපතක රෝමයක් කියන රිටිගල සිංහක්කාර සූර්ය වංශ පරපුරක් වශයෙන් රාවණ රජුරුවන්ගේ ඉඳන් එන වෙද පරම්පරාවක නියම උරුමකාරීත්වය අපි අපිට සන්නස්සලින් රම් සන්නස් රිදී සන්නස්සලින් ඔප්පු කරන්න පුළුවන් පෙළපත් නම්බුනාම ඔප්පු කරන්න පුළුවන් ඉතින් එදා පුරාණයේ ඉඳන් ආපු පුලස්ත ඍෂිවරයාගේ ඉඳන් ආපු ඒ හෙළ වෙද ශාස්ත්‍රයට අනුකූලව මේකට බෙහෙතක් නිර්මාණය වෙලා තියෙනවා ඒ හින්දා මේක රාවණ රජුගේ නම විකුණන් කෑමක් නෙමෙයි අපේ සිව් හෙළේ තියෙන ශක්තිය හෙළයාගේ තියෙන ශක්තිය එළියටම වප්පනක් වුණායි ලෝකේ වෛද්‍යවරු වෛරසයේ වෙනස් වීම පිළිබඳ පරීක්ෂණ කරලා බෙහෙත් හදන්නේ හැබැයි ඔබ මේ වෛරසයේ පිළිබඳ පරීක්ෂණයක් කරලා දෙනවද මේ බෙහෙත් හදන්නේ කිසිඳු වෛද්‍ය විද්‍යාවකට අගෞරව වෙන විදිහට කතා කරන්නේ නැහැ හැබැයි හෙළයා කියන්නේ එදා වෙදගෙදරට වැටමායිමෙන් පයින් ලෙඩා වෙදගෙදර ඉඳන් ඉඳලා මොකද්ද ලෙඩේ කියලා කියන්න පුළුවන් විශේෂ ශක්තියක් තිබ්බු జాතියක් ඉතින් වෛරසය කොයි විදිහට ව්‍යාප්ත වුණත් මේ බෙහෙතින් සුව කරන්න පුළුවන් කියන එක හෙළ පරපුරක් වශයෙන් මම කියන්නේ හරියටම මේ හොයාගත් ඖෂධය කොරෝනා රෝගයට හරියටම සුව වෙනවා කියලා කොහොමද කියන්නේ අපේ වෙද පරම්පරා එක්ක බැඳිච්ච වෙද ගෙවල් එක්ක බැඳිච්ච ශ්‍රී ලංකා ජනතාව තමන්ගේ නෑයින්ට ලෙඩේ හැදෙනකොට අපි මේ බෙහෙත ගත්තා අරගෙන ඉවරලා සනීප වෙච්ච ලෙඩු ඉන්නවා මේ වෙනකොටත් දැන් දවස් 4ක් 5කට කලිනුත් ලෙඩේ ඇඟට ආපු කට්ටිය මේ බෙහෙත අරන් තියෙනවා ඒ වගේම ප්‍රධාන රාජ්‍ය ආයතනවල නිලධාරී ආරක්ෂකංශවල නිලධාරී ප්‍රධාන අමාත්‍ය මණ්ඩල නිලධාරී කලා ශිස්ත්‍රයේ ඉන්න කලාකරුවන් මේ බෙහෙත පාවිච්චි කරනවා කාලයකට එහෙදිදී මේ බෙහෙත හොයාගෙන එහෙම රෝගිය සුව වුණා නම් ඇයි ඒක කියන පරක්කු මෙහෙමයි හෙලයට තැනක් දීලා තිබ්බේ නෑ විවිධ ප්‍රශ්න ගැටළු මැද තමයි ආවේ ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයේදී හැබැයි මේ වෙනකොට අධිකරණ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හා දේශීය වෛද්‍ය ප්‍රවර්ධන අමාත්‍ය ශ්‍රී ජයගොඩි මහත්තයා මේ වෙනකොට හෙළයට තැනක් දෙන්න පා තබලා තියෙනවා ලියාපදිංචි වෛද්‍යවරයෙක් හෙළ වෛද්‍යවරුන්ට ලියාපදිංචියක් නැහැ ලංකාවේ ලංකාව ලියාපදිංචි කරන්නේ පිටරට දේවල් පමණයි හෙළ වෛද්‍යවරයා ගමේ ඇලේ නාන වැවේ පයින් බයිසිකලේ වන්න සරමඳින හින්දා වෙන්නේ නැති හෙළ වෛද්‍යවරයාට ලියාපදිංචියක් නැහැ ලංකාව ආයුර්වේද වෛද්‍ය සභාව ලියාපදිංචි වෙන්නේ ආයුර්වේද වෛද්‍ය සභාව හෙළ වෛද්‍ය සභාව අතර වෙනසක් තියෙනවා ආයුර්වේද කියන්නේ ඉන්දියාවෙන් ආපු වෙද ක්‍රමයක් හෙළ වෛද්‍ය ක්‍රම කියන්නේ අපේ රටේ තියෙන සිංහල යක්කින්ගේ වෙද කලාව දැනට රෝගීන් කී දෙනෙකුට මේ ඖෂධය දීලා තියෙනවා මේ වෙනකොට රෝගීන් 50කට වැඩිය මේක දීලා තියෙනවා මේ ඖෂධය කොරෝනා රෝගීන් නිට්ටවට සුව කරන නිට්ටවට සුව කරනවා මොනවාද තියෙන සහතික සහතික ගැන කතා කරන්න දැන් මොකද පරීක්ෂණාගාරවල එන සහතිකට වඩා මිනිහෙකුට ස්වාභාවික දේලා මිනිහා ලෙඩේසුව වෙනවා කියලා ඌ නිරෝගීව ඉන්නවනේ එතනින් එහා ගන්න සහතිකයක් නැහැ ධම්මික වේද මහත්තයා බෙහෙතක් කියවුවට පස්සේ ඔබේ પરම්පරාවේ නම්බුව රැක ගන්න ඔබ ඊට පස්සේ තමයි මේ බෙහෙත එළියට දාන්න කියලා කිව්වොත් කෙනෙක් මොකක්ද තිර උත්තරේ හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව හෙළේ කවුරු හෝ වේවා මගෙන් පස්සේ හරි හෙළේ 10 දෙනෙක් මේ මාතෘ භූමිය රැක ගන්න බෙහෙතක් නිර්මාණය කරන නම් එයයි අපේ සතුට ධම්මික මහත්තයාට අපි හදවතින් ස්තුති කරනවා ධම්මික මහත්තයා හෙළේ නගා සිටවන්න අත්වල දැම්මා. හැබැයි ධම්මික මහත්තයා කොළොන්තොටට එන්න ඉස්සර වුණා. කෑගල් නිදා. අපි කොළොන්තොටට එන්න පරක් වුණා. ඔබ ක්ලාසිද? අද කොරෝනා රෝගයෙන් ඉන්න IDH රෝහල ඇතුළු ස්ථාන ගණනාවක ෆේස් මාස්ක් නැතුව කිසිම ආරක්ෂක ආවරණයක් පාවිච්චි කරන්නට රෝහලට ගිලා රෝගීන්ට මේ ප්‍රතිකාරය කරන්නේ. අනිවාර්යෙන් මේ අභියෝගය බාර ගන්න මාත් අපේ පරම්පරාවේ ආපු ගෝල බාලයෝ සියල්ල සූදානම්. කිසිම ආවරණයකින් තොරව ගිහිලා කාලා බීලා කොරෝනා රෝගියත් එක්ක ඇඳේ ඉඳලා නිදියලා එන්න හරි අපි ලෑස්ති. පැලියගොඩ මැනින් වෙළඳපොළ ලබන සඳුදා සිට විවෘත කරන බව මැනින් වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා පවසනවා. පවත්නා තත්ත්වය හමුවේ පසරු 4 සිට රාත්‍රී 12 දක්වා එය විවෘතව තබන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. නව මැනින් වෙළඳපොළ සංකීර්ණය සඳුදා දිනේදී සියලුම ව්‍යාපාරිකයන් වෙනුවෙන් සවස 4 සිට රාත්‍රී 12 දක්වා විවෘතව පවතිනවා. තදබදයකින් තොරව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට තොග වෙළඳුම් පමණක් එදිනට මම හිතන්නේ තමන්ගේ කෘෂි නිෂ්පාදන ගෙන්වන ලෙස ඉල්ලා සිටිනවා. විශාල වශයෙන් තොග වෙවන්න එපා. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට තමන්ගේ ආරක්ෂක විධාන පැළඳගෙන එන මෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. අධිවේගී මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්වලින් පසුකේ රජය මුදල් අවභාවිත කර ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ප්‍රගතිය ස්වාබැලීමේ නිරීක්ෂණ චාරිකාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ගිය රජයෙන් කොන්ත්‍රාත් දීලා තිබ්බේ තමන්ගේම කැබිනට් මණ්ඩලයේ ඉන්න සමාජිකයේ සමාගමට කොන්ත්‍රාත් දුන්න ආණ්ඩුවක් තිබුණේ. හැබැයි අපි බලයට ආවෙන් පස්සේ මේ දේශපාලන පරිගණකම් කරන්න කියන්නේ. ඔහුට කිව්වා මේක වහම අවසන් කරලා දෙන්න. ඒක රටේ ජනතාවගේ ප්‍රශ්නය. ඉතින් ඔහු එකඟ වෙලා තවත් මුදලක් ගෙවන්න අපි ඔහුට අවශ්‍යයිලා අපි ඒ ගෙවිමුත් කරලා අපි කිව්වා මේක අවසන් කරන්න කියලා. ඒත් ඔහු අවසන් කිරුවේ නැහැ. ඒ නිසා පෙරේදා අධිකරණ ජනාධිපතිතුමා මේ ගැන සොයලා බලන්න කියලා අපි නියෝග කරලා තිබුණා. ඒ කියන්නේ අපි සාකච්ඡා කරලා සමහර කොන්ත්‍රාත්කරුවන් හිතාමතා රජයේ මුදල් අරගෙන ඒවා වෙනත් දේවල් වලට පාවිච්චි කරගලා මේ වැඩ කටයුතු කරන්න නැති නිසා ඒවා අවලංගු කරන්න. ඉතින් අපි තීන්දුව කෙරුවා. ඇයි ඒ කොට්ටාසේ තින තම සමාගමට වහාම ඒක වැඩ කටයුතු අවසන් කරලා දෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ 31 වෙනිදා වෙද්දී මීරිගම ඉඳලා පොතුහැර දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරලා. जातिक हेलरुमिय पक्षे महालेखा लेस कटेतु पार्लिमितु मंत्री पाटली चंपिक रणवक महता पक्ष दूरे मेन्म सामाजिकत्वेन इवत्वी तिबेनवा ඒ මහතා සමග දැනට දේශපාලනයේ නිරත ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුද ඉවත් වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මාධ්‍යංශය සඳහන් කරන්නේ. අද පැවති ජාතික හෙළවරුමේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී පක්ෂයේ මාධ්‍යමකාරක සභාව සිය තනතුරු වලින් ඉල්ලා අස්වුණා. කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් ඒ අතර වෙන බවයි මාධ්‍යකකේ නිවේදනය කළේ. නැවතත් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති. අපේ රටේ සුවිශේෂී මිනිසුන්ගේ ජීවිත කතාව සොයන අමතක නැති මතක විශේෂාංගය දැන්. හතලි දශකයේ අගභාගයේදී ශ්‍රී අයියාගේ ළමා වැඩසටහන තුලින් පළමු වරට ගුවන් විදුලියට ප්‍රවිෂ්ට වෙන මේ සුවිශේෂී පුද්ගලයා 1948 විනෝද සමය නම් වූ වැඩසටහනෙන් අපේ රටේ දහස් ගණන් ජනතාවගේ ආදරය දිනා ගන්නවා. बेस्टियन के दोन बर्टी संगतिस गुणतिलक हेवत अपि कौरुत होदिन बदन्ना बर्टी गुणतिलक पिलिबंदवाई अद अमतक नति मतक विशेषांगेन ओबडि कियन अयो मिसुना सेकंड स्लिप एक कैच एक मिसुना मट मट सेकंड स्लिप मट पुट्टा टाप पुट्टा नत्त फोर एक शिवर अने दें किये मसने दें किये इत्ते कैच एक मट 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 बेस्टियन गे दोन बर्टी संगतिस गुणतिलक हेवात बर्टी गुणतिलकयान उपत लबन्ने 1924 वसरे अगोस्तु देवनदाय महानुवर संगराज पिरिवेनिन अध्यापने हदारन बर्टी गुणतिलकयान पसुव आयुर्वेद वैद्य विद्यालयट एक्वनवा तम रकियाव सनहा ओहु 1953 वसरेदी तोरागन्ने लेक हाउस आयतनयाय एदी චන්ද්‍රරත්න මානවසිංහ සහ මීමන ප්‍රේමතිලක ඇතුළු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් සමග කරටකර තම රැකියාව කරන්නට බර්ටි ගුණතිලකයන් පසුබසින්නේ නැහැ. ළමා පිටිය තුලින් ගුවන් විදුලියට ඇතුළත් වන බර්ටි විනෝද සමය සමග එක්වන්නේ සිය ජීවිතයේ වැදගත් සම්දිස්ථානයක් සනිටුහන් කරමින්. පසුව ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රොඩ්රිගෝ යුගලයේ සමගින් එක්වන බර්ටි ගුණතිලක මෙරට හාස්‍ය කලාවේ රණින් නම සටහන් කළ ත්‍රිත්වයක් ලෙස ඉතිහාසයට එක්වනවා. අයිය දැන් වෙලාව කීයද? ඇයි තමසේගේ වෙලාව නැවතිලාද? තමසේගේ උරලෝ සුවදා ගන්න ආයේසේ කරදර නොකර ආශේගා කොහමද පියලවත් නැද්ද ආයේසේ? එංගෞල් ආ මේකත් පුතත් දැන් කෙලොත් එකක්. රව කොහෙද ආයේසේ තමසේලා මේ කාන්තෝරු දැකලාද මිනිස්සු වගේ නිකන් කතා කරා. යනවා ආයේසේ ගිහිලා ටිකක් දවල් වෙලා එනවාකෝ. මේ බලන්න. හලෝ. රූපවාහිනී ආරම්භයත් සමග රූප පෙට්ටිය ආක්‍රමණය කරන මේ හාස්‍ය රංගන ශිල්පියා විනෝද සමයට අමතරව නන්දන වින්දන ඇතුළු තවත් වැඩසටහන් කිහිපයකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඔහුගේ පළමු චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ 1951 වසරේ රාජා වහප් කශ්මීර් අධ්‍යක්ෂණය කළ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයයි. තෙම්මල් මාලා, පාලම යට, දෙවියනි සත්‍ය සුරකින්න,
මන මොහිනී ඇතුළු චිත්‍රපට රසකට පසුව ඔහු දායකත්වය ලබා දුන්නා කවුරු හරි මොනාහරි වැදගත් කෙනෙක් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් no idea ඕකනේ කියන්නේ සුළු දෙයක් මම දැකලා තියෙනවා එහෙනම් දැන් හරි දැන් හෙට උදේ කීයද මම එන්න ඕන වැඩට වැඩට එන්න මම තව තමසෙව පත් කරේ නෑ වැඩට එන්න එකපාරට කොහොමද 2013 වසරේ සංස්කෘතික අමාත්‍යාංශය මගින් ලබා දුන් දේශ නේතෘ සම්මානය මෙන්ම 2014 වසරේ පැවති රූපවාහිනී රාජ්‍ය සම්මානවලදී ලද ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ගෞරව සම්මානය ඔහු කලා ජීවිතය තුළ ලැබූ වැදගත්ම සම්මාන දිට්ඨියක් අද වන විට සිය ජීවන ගමනේ 96 වන විය පසු කරමින් සිටින මේ සුවිශේෂී රංගන ශිල්පියා දැඩි ලෙස රෝගාතුරව තම දරුවන් සෙවණේ ජීවත් වෙනවා वसर हेटकट अधिक कालयाक वेदिकाव सिनेमाव टेलीनाट्य सह गुवन विदुलयान अंशयान तुलिन मेरट सुवहसक प्रेक्षकयांगे मुवंगट सिनहवक एक्कल मे निहतमानी रंगन शिल्पियाट स्वाधीन रूपवाहिनी अप दीर्घायुष पतान्ने හදවතින්මයි සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම්ද අමතන්න වඳ සත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය සාෆී ශිහබ්දීන්ට ඇප ලැබුණු දිනේ ඍෂාත් බදියුදීන් තමන් අමතා දැන් සතුටුද යනුවෙන් විමසූ බව අදාළ විමර්ශන භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සහරන් හෂිම් ඇතුළු ත්‍රස්තවාදීන් කණ්ඩායම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර නුවරඑළිය ශාන්තිපුර පුහුණු කඳවුරක් පැවැත්වීම සම්බන්ධයෙන් එවකට නුවරඑළිය කොට්ටාසය බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිටි මහින්ද දිසානායක මහතාකෙන් ජනාධිපති කොමිසම අද සාක්ෂි විමසුවා. එහිදී අගරදුගුරු අතිඋතුම් මෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිෂානි පිරිස් මහත්මිය කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය සාෆී ශිහබ්දීන්ව ඔබ දැන සිටියේදයි විමසීමක් කළා. මම ඔහු පිළිබඳව දන්නවා. කුරුණෑගල කොට්ටාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විදිහට මම 2018 මැයි 15 ඉඳන් 2019 අගෝස්තු 9 වෙනකන් රාජකාරී කළා. සාෆී ශිහබ්දීන් පිළිබඳව මම දැනගත්තේ 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. එම වෛද්‍යවරයාට රිෂාත් බදියුදීන් සමග සම්බන්ධතාවයක් තිබූ බව ඔබ දැන සිටියාද? අපි කරපු විමර්ශන සම්බන්ධයෙන් කුරුණෑගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දුන්නා. ඒදිත් ඒවම කියුණා කියලා මම මාධ්‍ය දැක්කා. නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මම සාවිශ්‍යාබ්දීන් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙව්වා. ඒදි අනාවරණය වුණා රිෂාඩ් බදියුදීන් සාවිශ්‍යාබ්දීන් සමග සම්බන්ධතාවයක් තිබුණා කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආශ්‍රිත ප්‍රදේශයේ නුසන්සුන් වාතාවරණයක් ඇති වුණා. මේ කාලේ සාෆි වෛද්‍යවරයාට අයත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පිළිබඳ තොරතුරු ලැබුණා. එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඉන්දියා ජාතකයන් සහ අරාබි සම්භවයක් තියෙන පාකිස්තාන ජාතකයන් උදව් කරන බව එදි තොරතුරු වාර්තා වුණා. සාෆිගේ ගිනුම තුල කෝටි 44ක් ඉතා කෙටි කාලයක් තුල හුමාරුලා තිබුණා. සාෆි වෛද්‍යවරයා කිව්වා ඒ ගැන අහන්න එපා කියලා. ඒ නිසා අපිට සැකයක් ඇති වුණා. මේ මුදල් කොහෙන්ද ආවේ? කාගේ පරිහරණයටද කියලා. පසුව තමයි සිසේරින් සත්කම් තුලින් දරුවපත් වැළැක්වූ බවට ඔහුට චෝදනා එල්ල වුණේ. ඒ වෙද්දී ඔහු එවගේ සත්කම් 8000ක් පමණ කරලා තිබුණා. ඒ අනුව ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ සාෆි වෛද්‍යවරයා ගැන 2019 මැයි 22 වෙනිදා අධිකරණයට කරුණු දැක්වුවා. ඉන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගත්තා. කොහොම හරි මේ විමර්ශනයේ වෙද්දී මටත් නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් මාරුවීම් ලැබුණා. ඒ වෙද්දී මගේ පුතා උසස් පෙළ විභාගයේ එක විෂයකට පෙනී ඉඳලා හිටියේ. මං මහත් අපහසුතාවයකට පත් වුණා. සාෆි වෛද්‍යවරයාට ඇප ලැබුණා. ඒ දවසේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මට දුරකථනයෙන් කතා කරලා ඇහුවා දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද දැන් සතුටුයි නේද කියලා. පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2021 අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අදත් අදහස් පළ කළා. ලෝකෙ දියුණුම රටවල් බරපතල ආර්ථික කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. හැබැයි මේ සියලු ආර්ථික කඩාවැටීමත් එක්ක වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළා තියෙන අයවැය ජනතාවට සහන රසක් තියෙනවා. මේකෙ මෙතෙක්කල් තිබෙ නැති ගොවියගේ පොහොර සහන ආදර මේ අයවැයේ දීලා තියෙනවා. රැකියා උපාධිධාරීන් 60,000කට රැකියා දීලා තියෙනවා. දිලිඳි පවුල් 100,000කට රැකියා දීලා තියෙනවා. දැන් අයවැයෙන් කිරි ගොවියාව ශක්තිමත් කරන්න 10,000,000ක් ලබා දෙන කතාවක් තියෙනවා. දේශීය කිරි ගොවියාව ශක්තිමත් කරනවා කියන කතාවක් තියෙනවා. වී ගොවියට පොහොර
සහන ආධාරිත ලබා දෙනවා කියලා මේ ඔක්කොම තියෙනවා. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා සෞභාග්‍යමත් දැක්මේ මොනවද රටේ ජනතාවට දෙන්නේ නැහැ කියලා කිව්වේ? ලැබුණාද? ලැබුණාද? අපි කියන්නේ රජයට අනේ දෙයියනේ දැන් අයවැය ඉවරයි දැන් ජනතාවට අයවැයෙන් දෙන සහන දෙන්න ඕන. මේ රෙද්ද තියෙනවනේ. මේ රෙද්ද අපි කොච්චර කොයි පැත්තට ඇද්දත් රෙද්ද ලොකු වෙන්නේ නැහැ. ඒ රෙද්දේ ප්‍රමාණය තුල අයවැය කපන්න ඕන. රෙද්දේ ප්‍රමාණයට කොටේ කපනවා කියලා තියෙන්නේ. එහාට මෙහාට රෙද්ද ඇද්දට වැඩක් නැහැ. මේ අයවැය පිළිබඳව බලන්නව ඇහෙන් තමයි මේ අයවැය පෙනෙන්නේ. අයවැය විවාදයේදී විශේෂමය විශේෂණි සංශෝධනයේදී ඒගොල්ලෝ ඡන්ද ගත්තන 157ක් මේ බාර කීයද හම්බුනේ? 151යි. මොකද උනේ? 6 හැලුනා. තව මාස 3-4 යනකොට ඒ 6 දෙනා විතරක් නෙමෙයි ඔය ආණ්ඩුවේ ඇතුලේ ඉන්න මැති ඇමැතිවරුත් හෙට අනිද්දා වෙනකොට ඡන්දය දෙනින් වලකියා ඉන්නවා. ඒ හින්දා තව මාස 3-4 යනකොට මේ ආණ්ඩුවේ සැබෑ නිර්වත එළියට පේනවා. ඒ එළියට පේනකොට ඔය ඇතුලේ පිපිරීම පටන් ගන්නවා. අවුරුදු 5 ආණ්ඩු කරලා රටම කාපු මිනිස්සු මොනවද මේව ගැන කතා කරන්න පුළුවන් කියන්නේ? රටම මහ බැංකුව හොරකම් කරලා රට විනාශ කරපු මිනිස්සු මේ අයවැය හොඳ නැහැ කියන්නේ මොකද්ද? සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය තමයි හැමදාම අයවැයක් ගේනකොට ඒ අයවැයට විරුද්ධව කුමන හෝ තර්ක ගොඩනගන එක. මේ අයවැය ජනතාවාදී අයවැයක්, ඒ වගේම රට ගොඩනගන වැඩ කරන රටක් නිර්මාණය කරන අයවැයක් හැටියටයි මේ අයවැය හඳුන්වන්නේ. සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.